අයිබෝවන් හොඳම දවස අද වැස්ථහන තුලින් අද සනුදාදවස ඔබ අප මිලසින් මුණගැහෙනවා. ලෝක පුරායින්න ඔබ අ බලනවා වගේම ලංකාව පුරා මිසිර සිටින අප ප්‍රේක්ෂකයන් පියෝට වි නාලිකා අංකක සේ දාය ඔස්සේ අපිගො අරමන බව අපි දන්නවා. ජීවිතය ජීවත් කරන්නේ බලාපොත්තු වගේම ජීවිතය මෙන්නන්න අවස්ථාව සනසන්නේ නිරෝගිකම කිරකිවොත් මංගිතන්නේ අපි නිවරදි කිරපිිය සින මොකද කිසිම නිරෝගිමත් නැතිපුද් කලෙකුට ජවිතය වින්ධනය කරගන්න යමනත්ම් ජීවිතය මින්දනය කරන්න සව්වට සුසර කරගන්න හැකියාව ලැබෙන්න්න මොකද කායික වේදනාවක් ඇතිවීම තුළ මානිසික වේදනවා අනිවාරයෙන්ම අපිට ඔබට දැනෙනවාමයි. එනිසා මානස්ක විදනෙන් නැති තැන් ජීවිතය ගරා වැටෙනවා. එනිසා මේ ජීවිතයේ ගරා වැටිලා ජීවිතයේ එක තැන්වෙලා ජීවිතයට විඳවන් අවස්ථාව අපි ඉඩකඩ සලසන්නේ අපි කායිකව නිරෝගිමත්භාවයෙන් තොර වූනහම්. කායික නිරෝගිභාවිතාව වගේම මානනික්ස්ක සමභාර්තාවෙන් මානස්ක නිරෝගිභාවත්. අපි හැමෝටම වැදගත්වෙනවා ජිවිතය විඳින්න නම් හැබැයි අපි සේත අනු නමයක්ම ජිවිතය මිඳනවා මිස විඳින්න හිතන්නවත් නෑ. ඒ අපේම නොසලකිල් අපි අපි ගැන නොසලකිීමත් බීම තුළ තමයි මේ තත්ව අපි පත්වෙන්නේ. විශේෂම ඔබ නිරෝගී ඔබ රෝගී බවට පත්වන්නේ ඔබගේ නොසලකිල්ල ඒන්නේ ඔබ ඔබ පිළිබොඳු දක්වන සැලකිල්ල අඩුවීමම ඔබ ගෙක් බවප පත් කරන්න බොහෝ දුරට ඉඩකඩතිබෙනවා. බෝ නෝනරෝග වගේම මෝවන රෝගවලටත් හේතුවන්නේ ඔබ ඔබ පිළිබඳව දක්වන නොසැලකිල්ල කිලකිවොත් ඒක ඔබට පිළිගන් වෙනවා මොකද අපි හැමෝටම අපි ගැන හිතන්න වෙලාවක්න හැබැයි අපි සමාජ ගැෙන අපේ අනෙකුත්සා මාජකයන් ගැන අනිත් අය පිළිබඳ ඕනටහොත් වඩා හිතෙනවා. තමන් ගැන හිතන්න අපිත් මොහොතක්වත් මෙංකරගන්න ෑ ජීවිතය තුළ. මෙ නිසා නිරෝගී අපි රෝගි බවට පත්වෙන්න බොහෝ ඉඩකඩ තිබෙනවා. ඇත්තර මේ නිරෝගි බව කොහොමද දිගින් දිකරනම අප පවත්වක් නැන්නේ ොනොවද අපි රෝගී බවට පත් වෙන්න අපි වැරදිීෙන් අනුගමන කරන පිළිවෙත් ඒ පිළිවෙත් කොහොමද අපි නිවැරදි කරගන්නේ අපිගේ කායික සුවතාව අපි ආරක්ෂක්‍රගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවොත් සමයි අද දව සපි කතා බර කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්න. මෙසන් අපේ මැදිරියට ආරාධනා කරා. උපය මාර්ගික විවසායි කළමනා කරන ඇතේ ජෙස්්ට් කලමනාකරු වෛ්‍ය අමරණහත් වසල වෛදිතුමාට අයිබොනවතු අයින් වෛදතුමන දැන්න හැමෝම අපි හිතනවා අපි නිරෝගිවත් නජීවත්තයෙන් ඕනෙ කියලා ඔන්න ංචි කාලයේ දරුවෙක් ලබච්චාම් මවරු දෙමවපියෝ රැකබලාගන්නවා නිරෝගි දරුව මේ දරුවා නිරෝගිමත්ව සමාජරි දායාද කරන්න ඕන කියලා. හැබයි කාලයක් මේ දරුවා සමාජ ගත්ත වෙලා සමාජය වැඩි හිටියෙක් බවට පත්ල ඒ වෙනකං නිරෝග වෙලා ඇැති වයිස වෙන වැඩිහිටි වයිස පසු කරනවත් සමඟ බොහෝ ඇද වර්තුමාන රෝගීන් බවට පත් වෙලා තිබෙනවා. මේ තත්වට ප්‍රධාන හේතුව වෛදවරක් විදි රබ දකිනකොග ඇත්තටම මී තත්වට ප්‍රධානම හේතුව වෙන්නේ දැඟන ඔබ කිවගේ කුඩාකාලේ එහමතන් ළමාවයේ ඊට පස්ස තරුණවයේ තරුණවිය අවසාන වෙනවත් එක්කන. අපි අද දවස දකිනවා බොහෝ වෙලාට අවුදු තිය තිස් පහ වෙනකොට ඉටත් සමහට ටත් මෙ ද අවුදු විසි පහ. කිසි විතර වගේ වෙන කොටම අපේ රට ඉන්න ගොඩක් දෙෙනෙක් බොහොම තරුණ ජවයක් තිය ොක්ෙක් බෝ නොව හිමැත් බෝ ොන රෝගවලට ගොදරුවීමේ ප්‍රවණතාව වැඩි වෙලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි අපි කුඩා කාලේ හමැත්තං මේකට ඇත්තටම හේතුව හැටියට අපිට හොයා විග්‍රහ කරනකොට කුඩා කාලේ. හෙමැත්තං අම්මගේ කුස තුළ අපි ඉන්නකොට. අම්ම විසින් කරන දේවල්. ඒත් එක්කම මේ ලෝකෙට අපි බිහිවුනාට පස්සේ අපේ පෝෂණය පටන්ගන්න පළවෙනිම තැන අම්මගේ කිරි. මව්කිරි. ඒ මව්කිරිවලින් පස්සේ අපි පුරුදුුවෙන ආහාර පුරුද්ධ සියර සීයක්ම බලපානවා කියන එක අද වෙනකොට පැහැදිලිව උප්පුවෙලා තියෙන. අපේ රටේ සාම්ප්‍රදායකව තිබිච්ච ආහාර කලාව සහ පුෘෂිකර්මාන්තය මේ දෙකම වෙනස් වෙලා තියෙනවා. මේ වෙනස අදහගන්න බැරිතරන් පුදුම විදිහට පරිසරයට මිනිස්සුන්ට ගහ කොලවලට සතාශීපාවට මේ කියන හැම එකටම. අහිත කර බලපෑමක් ඇති කරන්න පුළුවන් විදිහට වෙනස් වුනති. ඒක සමහරවිට හැට පහේ දසක මෙහා පැත්තේ ඇතිවුණු හරිත විප්ලවයත් එක්ක ගොඩනැගුණු තත්ත්වය. ඒකම සමාජය දේශපාලික තවත් බොහෝ කරුණු මේ කාරණය සඳහා. හේතුත් හැබැයි ඒ මොනදේ හේතුනත් අවසාන ප්‍රතිඵලය වෙන්නේ මේ රටට අවශ්‍ය කරන නීරෝගී මිනිස්සු කොටසක් අපේ සමාජයට නොලැබී යෑම කියන තත්ත්වය. අදේක බරපතල විදිහට හේතුවක් වෙලා තියෙන. ග්‍ර මී ත්වය අ ඔබ කිව්වගේ බොමුලින් අර හැඳින්වීමදී කිව්වගේ ජීවිතය විඳින්න. නිවැරදි විදිහට ජීවිතය විඳින්න නං. අපි මොනමගේ කොසලතා ටිකක් සම්පූර්ණ කරගෙන තියෙන්ෙන ඕනද කියන කාරණ ඇත් එක්ක බොහොම බැඳෙනවා. එතට එතිෙන්දී මේ ආහාරපුරුද්ධ සසිජුවම බලපානවා නීරෝගයකම කෙරෙහි. මේ තත්වයට මේ තත්ත්වය ගැන කතා කරනකොට ආහාරත් එක්ක බැඳුණු අපේ සංස්කෘතියක් තිබ්බන අපි වටා ගොඩනැගුණු යම්කිසි සමාජ වට පිටාවක් තිබ. මෙන්න මේ කියන කරුණුත් එක්ක අපිට අපේ නීරෝගී ජීවිතයක් ගත කරන්න ඕන කරන බොහෝ දේවල් ලැබුණා තැන් උදාහරණෑ කැටියට ගත්තොත් අපි පුංචි කාලෙ දැන් අපේ පුංචිවයසේ අපි ජීවිතය කොයි විදිහයට වින්ද. අපි ජීවිතය කොයි විදිහටද සමබර කර ගත්තේ. ඒ තුළ අපි කොයිතරං අදැකීම් ලබාගත්තද උදාහරණයක් හැට ගත්තොත්. අපි කොයිතරන් ක්‍රියාශීලි වුුණද. අපි කොච්චර දැඟලුවද ඒ කොච්චට සෙල්ලංකරාද. ඒ ඒත් එක්ක අපිට ලැබුණු ජවය ඒහා සම්බන්ධයෙන් අපිට ලැබුණු අදැකීම් ඒ ක්‍රියාකාරකම් තුලින් අපට ලැබුණු අදදකම්. ඒත් එක්කම ඒ හරහා ඒත් එක්කම අපිට ලැබුණු ආහාරපදනති. අපි ඒ වෙන කොට ගස්වලතියෙන ගෙරිි ඕන දෙයක් අපි කනෝ නේද. ඒත් එක්ම අපටත් අතටහ වෙන කෑමට ගන්න සුදුසී කෙ ෙහිතනෙන ඕන දෙයක් කන්න පුළුවන් පල්සරයක්. අපේ පරිසරේ වෙනකොට තිබ්බං එතවොට ඉමේ දැන් අපි අපේ ළමාකාලටත් ොා මේ ගොඩක් දෙමවපියංගල මාකාලදය ගොලන්ට ස්පශ කරන්න මුුණ හැබැයි අද අපේ දරුවන්ගේ කාලයට එනකොට මේ කියන වට පිටාවක් නෑ ගොඩක් දෙනෙක් එක තනකට හිර වෙලායින් හැමැත්ත කැපුටගේම එකක් හන දැන් සෙල්ලමක්කිවත් එහෙම හිතන අන්න මේ වගේ තැනකට ගොන වෙලාති නතුට මේකත් එක්ක ආහාරරටාව සම්පූර්ණය වෙනස් වලා තිනවා එතරට මෙන්න මේ පදන මේ ඉඳගන වර්ධනය වන්න දරුවෝ අර කියන තරුණවයසේ කඩයඉමත් එක්ම මෙමටන් තරුණවයිස විරවෙනමත් එක්ම අවුරදු තිස් පහ පිතර වගේ කිට්ටු වෙනකොට අපි යම්කිසි සේශ්‍රයක පරිනතභාවයට ළඟා වෙනමත් එක්කමේ රට හැටි ගත්තවොත් කොම අවුරුදු විස්සක් පිතරවගේට රැකාව කහොයයාගන්නනකොට ොරේ අවුදු විපහක් පිතර වගේ මකටම මේ රැකාවේ යම්කිසි ප්‍රවීනතාවයක් පෙන්වන්න පුළුවන් එතට අවුදු හක් විතර වගේ වෙනකොට ඔන්න අපිට තවත් ප්‍රවීණතාවයක් ලැබේ ද සට වැඩ පිරි සගත් හැම ප්‍රවන තාවයට ගොදුරුලා න ද කියලාි හඳු ෝ ොන ෝගවලට ගොදුරුවිලාත් නෙට මේ කියන කාරණයට ආහාර හැසරීම කියන කාරණ දෙකම ඉතාම තදින් බල පරතිය. ඕ අතීතිය අපි අපේ ආර්ථිකය තුළ යකුම් මාර්ික ඇතිබුණේ අපි උත්සාහ කරන්නේ තමන්ට අවශ්‍යහර්ථික ලුණු ඇරන්ට. අරල කෑල්ල ඇරෙන්න්න ඉතිරි සියල්ලම තමගේ ගෙවත්තේ නිෂ්පාදින කරගන්න අපි පැරන්නව පුරදදුවෙලා හිටිය. හරි සුන්දන වටපිටාවක් තිබබේ. තමන්ට අවශ්‍ය සියලුමු ද තමන්ට හිමි ඉඩම් ප්‍රමාණය ඔවුනු වගකරගත්තා. එතකට ඔුන්ට ආහර පිළිබඳව ගැටලුවක් තිබෙන. වස විසි පිළිබඳෝ ගැටලුවක් තිබුනෑ ෂනික ආහාරු හූමනාවක් තිබෙන ඔවුන්ට අවශ්‍යතාව තිබේ ලුණුටක්සාහ කරෝල කෑල්ලක්වා ගැනීම පමණයි. ඇත්තනම වෛදනවාදැන් මේ තත්තේ. අපි ආරරටාව වෙනස් කර ගන්නේ එම වෙනස් වෙන්නේ මේ යපුුම් ක්‍රෘෂිකර්මය්‍යපාරි කෘෂිකර්මය බවට පරිවර්තන වීමත් එක්ක නේද. ඔොකොද බොහෝ විට ගොවි මහත්රු ව්‍යාපාරි කෘෂමාකර්මාතරය යොම් වෙනකොට තමන් ඉනේ පා තමන්ගේ පවුලට නෙේ මේ පරිභූජනකන්නේ. ඒකම ඒදේ ඉම් කරසිම තමන්ගේ පරිෝජන වෙනස පොරසක් යොමු කරගන්නවා ඒ යකු කෘෂිකකාර්මාද මත හැබයි ව්‍යාරික් ්‍රෂකකාර්මාදරයොමනට උම්බලේ ැඩිලාබ. අඩු යෙදමින් තමන්ගේට වැඩි ආදායමක්ව හමන මේ තත්ත්වේ මත නේ ද අපි මේ වසවිසලින් රහිත වසවි රහිත ගත්ත ආහාරවෙල සහිතව ගන්න සිද්ධ වෙන්නේ සමාජයති. ඇත්තටම කා මේ සම්බන්ධය මහා විසාල කතාාවක් මේ වනකට පේරට ද පේරට රක් මේ ුෂිකරමාන්ත ත්තක ැෑ ොහටවරල යෙන දැවග හමෙනෙක්මදන්න ගලයිපස්සේත්් කනතා කරනවා විධ ෘෂ්‍ය සහන්ද්‍රාව නිසාම පරිසයට මුදාහරෙන විධ දේවගෙන අපි කතා කරනවා. හැබැයි එත්තටම අපි අරටක් හැටියර ගත්තවොත් ශ්‍රී ලංකාව නම් වසවිස නැහැ කියන තැනට යන්න මේ වෙනකොට උපායිමාක සාය කරමණ කර තන ජනාපි කා එකතු වෙලා වසවිසනැති ටක් හදන රට සටහ ක්‍රියාත්ම කරනවා දැම්ම දෙෙවැනි අවරුද්ධ අපි ආම් කල තියෙන්නේ අපිට ලුවන්කමති බිල අලැබිලා තියෙනවා ඒ ඒක හීනයක් කියලා හැමෝම කියපු කතාව යථාර්ථයක් බවට පත් කරන්න. අපි අද වෙනකොට මේ මහපොලොවේ මිනිස්සුන්ට දැන ලෝකට දැනන්න මේ වසවිසවලින් තොරව. කුෂිකර්මාන්තයෙන් වඩා හොඳ ආදායමක් ඒම තව වැඩිම විශෂත්වය තමයි ගුණාත්මක ආහාරයක් ලබාගන්න පුළුවන් කියලා මේ පොළො අපි ඔප්පු කරලාෙන. කිසිම රසායනික දෞ්වයින් තොරව පරිසර හිතකාමීව අපිරකින ධාර්මික ගොවිතැන කියලා. කිසිම ආහිතකර බලපෑම පරිසරයට සමාජයට නොවී. ෙසේකහ මනිසත් යිති සතා සීපවමැ සියලුමයිති. තො මේ කාටවත්ම හානියක් නොවී අපේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණයම සම්පූර්ණ කරගන්න පුළුවන් විදිහට මේ කෘෂිකර්මාන්තය කරන්න පුළුවන් කියන ක අපි අද ඔප්පු කල්ලා තියෙනවා. එතොට මේ මේ වගා ක්‍රමවේදයක් එක වසවිසන් තොර ආහාර අපේ රටේ ප්‍රචලිත කරන්න අපිට පුළුවන්කම ලැබිල තියෙනවා. එතවට මේ කියන කාරණයක්ත් එක්ක වසවිස කියන සංකල්පය අපේ රටෙන් ඇත් කරන්න. අපට ලුවන්කම ලබෙනවා. වස විස දැන් ගොඩක් දෙනෙක් විශ්වාස කරන දෙයක් තමයි ඉතාම ඉක්මනින් හෙමැත්ත ඉතාම පහසුවෙන් තමන්ට වැඩි ආදායමක් ලබාගන්න හොඳම ක්‍රමය තමයි මේ කෘෂි රසායන්ද්‍රව්‍ය සහ පොහොර වර්ග මේවට දානයක. ඒ රහහා ලැබෙන අස්වවෙන්න තියන ුණනාත්මක බව ගැනිවුරුත් ඉතන්න අපි හම්ම වෙන අතරහම්බෙන මුදල තරක් සහවිට ඉන්න පුළුවන්. හැබැයි. අද වෙනකොට අපි බොහොම හොඳින් ස හතික කරලා තියෙනවා තමන්ට ඉතාම අඩු මුදලකට. තමන් ලබාගත්ත අස්වන්න ම හෝ ඊට වඩා වැඩි අස්වෙන්න. ඉතාම ගුණාත්මක බවින් යුතු අස්වවෙන්න එකන ආහාරමය වටිනාකමින් ඉතාම ඉහල. ආහාර ද්‍රවටික් අපේ රටක දෙන්න පුළුවන් වෙලා තියෙනවා කියනෙක් එහෙමග ධර්මික ගොවිතැන පිළිබඳ අපි කතාබහ කරකොට අප අතීතිය පිළිබඳව තිබනේ අප පැරැන් ොකරේ මේ ධාර්මක ගොවිතැන තමයි. හැබයි අපිට මේ ධර්මක ගොවිතනට මනිසුන් පෙළගස්වන්න තව කුච්චර කාලයක්කයිද. දැන් අප ඔබතුමන්ල කියවා උපයමාර්ගි විසයි කර්මනා කරන ඇතරින් එතත්තින් මිදිලා දැන් මේ මේදිර කරගන යනයි කියලා හැබයි තාම අපේ රටේ තැන්තැන් වලින් අපි හන් දැ. න්න ලබෙනවා වස බිස සහිත ආහර තාමර්මිනිස් පරිභූණයට ගන්න වගේ. මේ ධාර්මික ගොවිතයන ධාර්මක විදරමය රටේ ්‍යප්ත කරන්න කුච්චර කාල ඇත්වෝ ගත් ඇත්තටම දැන් ගොඩක් දෙනෙක් කතා බහ කරන්න සහ කියන්නේ මේ කරන්න පුළුවන් වැඩක් මේ කරන්න බැරි වැඩක් මේක හී නෑ එහම කියලා. දසක කීපයක්ම අපි හුරු වෙලා තිබබ මේ කියන වැරදිකෂිකරමාන්තයට. එහෙම ඇත්ත මේ කියන අහිතකරපුුෂිකර්මාන්තයට හැබැයි අද වෙනකට පුළුවන්ක ලැබලතිනවා මිනිසන්ට තන්නන්න මනිසුන් කියන්න දෙන්න මේක කරන්න පුළුවන් කිය. හිත ඒකම තමයි අපේ ජය ග්‍රහණය වෙන්නේ. වසවිසන් තොර ආහාරයක් මේ රට දෙන්න ශ්‍රීලංකාව නම් වස විස නහැයි කියන සංකල්පේට කියන්න ම දතිකර ජනාලිපත්තුමාට සම්බන්ධෙන් තියන දැඩි කැපවීම සහ උනන්දුව. පයමායක විශසය කරමනා කරන ඒතින සබහපතිතුන් ඒත් එක්ම අපේ රත්න හා පර්මෙන්තු වන්ත්‍රත්න හාමුදුරු මේ ක්ඩාමකට එකතු වෙලා මේක යතාාර්ථයක් බවටරන්න යතාර්ථයයක් බෝට පත්කාරන්න ගත්ත උත්සාහ අද අතාර්ථයක් බවට පත්තල තියනු. අපි අද වෙනකොට වී වගාව එත් එක්ම අනිකුත් කෂිම කෘෂකර්මාතයීගැෙන එලවලු පලතුරු ඒත්තෙක්ම අනිත් අපේ රටේ වවන වැැවිලිබෝග මේ සියල් ලක්ම මේ පස්සවිසන් තොරෝ වගරන්න පුළුවන් කියන තැට ඇල්ලතිනවා. තො මේක ක්‍රියාත්මක කරන්න අ අවුරුදු ගානක් හුරු වෙලා හිටපු තැනින් රටේ ගොව තවන්ගේ ආකල්ප වෙනස් කරගෙනඒඒ තමන් ච්චක දවසක් කරපු වැරදි වැඩේ අතර හරිවැඩේ යන්න ොම කැමැත්තෙන් පිත්ක් එකතුවෙන. ඉති ම හිතන්නේ ඉතාම කෙටි ලකින් අපට පුුවන්කම ලැබයි අපේ හැම ශේෂ්‍රයකම තියන කුෂිකර්මාන්තය තියන හැම ශේත්‍රයක්ම. ඒ විස නැති හමත්තන් කෘෂාසයන්රවලින් තොර ගාක්‍රමයට සම්බන්ධ කරගන්න. ඒ අනි වාර්ය මහිතන්නේ සැබෑ වෙලා තිර හීනයක් ඒ සැබෑ විච්ච හිනේ ක්ෂාක ගැීම තමයි රටක් දට අපි ලබ ජයකකාන නමුත් වයදතුන දැන ොතුමගේ ම ගැටලු ප්‍රශනයහන්න්නේ වදවරයකක් ිරනවයි දැඟු පා ර්ගගේ කලමනා කරන ආතන යෙෂ්ට කලමනාකාර යක් දරදන් අපි පහුගිය අවුරුදු දෙක තුළ දැක්කපු දෙයක් තමයි එක පාට ගලයිස්සේත් කියන විස රසයින්ද්‍රවය තියෙනවයි කියලා පොහොර සසානාධර කැපු. එතකොට ප්‍රශසානාය රැබී සීම තහ නම් කර. හැබැයි එහෙම කරනකොට ගොවින්ගේ බැත්තිං අප මැසිරිල්ල තමයි ඒ වෙනුවන විකල්ප යෝජනා කරන නෑ රජය. දැ එකපාට අපි කරපු අපි කනකර උගස් කියලා අරබාන උගස්තිලාගේ ඉදර ගස්තිල වගවට මුදල් ඇ කළද. දැන් රජයක් මේ විදිර හැසිරීම තුළ කෘෂ්කර්මාද්‍ය නයල ගොවින් ඉදිට අපි මොකක්ද කරන අප අසරයි කියලා එහෙම පසුබිම සකස් වෙමින් පවති නව නැත්තන් සාමත්ක බාට තහනක් කරපු තත්වී දබිමිඉන්න. නැන දයිපෝ සේට අහනම් කරන්න කියලා ද ඇතක තමයි එක තීරණය වන්නේ එතක්කම ඇතනම දැංකුෂිකර සයන්දය දැනටත් අප එහම ලොක තහනකිින් නතර ලලා හැමිසු කුෂිකන්ද තවා මිලදීගන්න වෙල්ඳපුල හැබයි රජයක් හැටියට ප්‍රතිපත්තියක් හැටියට වස විසින් තොරව මේ වගාක්‍රමය කරන්න කියන තැනට මේ රට ගේන්න දැවන්තු උත්සාහයක් ගන්න. එතකට ඒක නිවැරදි භාවය පිළිබඳ ගොවයාට අවබෝධ වෙනවනම් පොහොන සහ පොහොර සහනාආාරයත් මේ වෙනකටත් පොහොර සහධරය ලබාදන යම් තක්ගුර ක ඒ කියන කාරණත් එක් එක පාරට මේ වෙනසට මිනිසුන්ට හුරුවවෙන්න තියෙන මිනිස්සුන්ගේ අ ආකල්පමය වෙනසත්. ය නිසා වෙන් නිසාක් හෙම ඇත්තම් කරන්න බැරි දෙයක් තනට ඇත්තරම මේි පස්වවලෙන මෙමත ලොකු ආහාර හිගයක් එහෙම කියල හිතන් අවශ්‍යතාවයක් වෙන්නේ ඉතන හොඳම උදාහරණය තමයි ඇයි අපි වගා කරන්නේ කෘෂිකර්මාන්තයෙන් ඇයි අප ආහාරබෝග වගා කරන්න. වගාකිරීමේ පරමාර්තයමකක්ද පරිකෝජ. වගාකිරීමේ පරමාර්ත්‍යය තමයි ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම. ඇයි දොට ආහාරවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. ොකද ආරවශ්‍යාව සම්පූර්ණ කර ගන්න නිසා මනිසාට ලැබෙනද. අපි මිනිසායෙන් කර ගන්නක මොකද ලැබෙන මනිසාර ලැබෙනද ආහාර ගැනීමේ පරමාර්ත්‍ය මොකක්ද. ආහාර ගැනීමේ පරමාර්ත්‍ය නීරෝගීකම. එහෙමනං අපි වගා කරන්න ඕනේ කොහොමද ආහාරවශ්‍යතාවේ සම්පූර්ණ කරගන්න ද. එහෙමැත්තන් ආහාරවශ්‍යාව නිසා අපි බලාපපුරතුන අමුණ සම්පර් කර ගන්නද. එහෙමන අපි වගා කරන්න ඕේ. ආහාර අවශ්‍යතාවේ නිසා ලැබෙන අරමුණ සම්පූර්ණ කරගන්න ඒ ැන නීරෝගී මිනිියක් කදන්න. නීරෝගී මිනිියක් කදන්න නම් අපි අනිවාර්යෙන්ම වසවිසෙන් තොර කෘෂ්‍යසාන්ද්‍රවලින් තොර ආහාරේ පරිෝජන ලබාගන්න ඉති හෙමනක් හොඳම උදාහර තමයි යිවාන්කෙන් ප්‍රශිුත්තර වවන්නේ ඇතරම වවන්නේ ආදායම වැඩි කරගන්නවත්. හෙමැත්ත ඒ හරහා වෙනත් දෙයක්කර ඒක ඒ වෙනම ලැබෙන දෙයක්. හැබයි අප ආහාර වැැබීම පළවෙනි පරමාර්්‍ය වෙන්නේ. මේ අහාර ලබාගන්න පුද්ගලයාගේ නීරෝගී බාත් එතකොට අද දවස වෙලා තියෙන්න්නේෙත් මේ නීරෝගී භාවයකය එක ගිලිහිලා යන්න ප්‍රධාන හේතුවත් එතකොට මේ අහාර වගා කිරීමේ තියෙන සහ ඒ ආහාරයක් වගාකර පමණින් අප ආහාර පදති ඇතුළටගි ල අපට මේක මේක ක්‍රියාකාරත්තුය මේ ස්ට වෙන හැන ඉට හාර වගාකරනතනයඉදං ආහාර පරිභෝජනය කන තැන දක්. එකන අපේ ආහාරය කුසතුළට දාගන්න තනට ලක්වාම අපි කරන වැරදි ක්‍රියාමාර්ගන සාතමයි අපි පවැඩි ප්‍රතිශ්තයකින් රෝගී වෙන්න්න හේතුවෙලා. ි ඩි ප්‍රති රග බව් පත්ව අපිගන්න ආහර පුරදු නිසා කෙනනදකතමයි වදතුමා කියන්නේ හැබයි තම ගැටල ක් න ගැටලුව මඟපුතුමගේ හනු පිතු ලා පප්‍රතිම බිරමෙන් පසේ ැන් ගොවිීන්ගේ පැත්තින් ගොීන් කියන කතන්දරයක් තමයි. හරි වසවිස තියනවනම් මේ තරම් පරිසර වසවිස එකතුවේ නොනම් මේ පහර සහ පුෂරසාහයක ලැබිය ගනීම ඒයි රජේ තාහනන්න ව කරන්න. රජය එක විියකර පොහනු සාරාදය තරමක්තුර දෙනවා. තෙල් බෙහිත් ගහන්න ටිකක් කියනවා සල්ලිති නායට තමයි මේ ගණ්ඩ පුළුවන් තත්යක්වර්තමාන ඇතිකරන්නේ ඇයි එහෙමනම් සම්පූර්ණික් රජයක් විදියට මේ තෙල් මෙහල පුෂාණයකත ද්‍රවියයසා පහො සහනාධාරය රට ආනායන කිරීම තහනම් නොකරන්නක තැන සමාර ගොයිවුරු ඉන්නවා අපි හාහමු මේ ගැඩලුරු පිළිතුර ොබුතුමාගේ මේ කෙතිවිරමෙන් පස්සේ.